ඉතින් කොහොමද ඔයාලට අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සත්ව රූප කොහොමද ලේසියෙන් වැඳගන්නේ කියලා. ඉතින් මම ප්‍රකාශන චිත්‍රයකට අවශ්‍ය වෙන විදිහට මිනිස් රූප කොහොමද ලේසියෙන් මඳින්නේ කියලාත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් කැමති අයට බලන්න පුළුවන්. ඉතින් මේ ප්‍රකාශන චිත්‍රයක් ගත්තාම අපි ඒක අඳිනකොට මිනිස් රූප ඇරුණාම අපි සත්ත්ව රූපත් අඳින්න ඕනේ. ඉතින් මේ සත්ත්ව රූප ලේසියෙන් මඳින්න පුරුදු වුණොත් ඔයාලට ප්‍රකාශන චිත්‍රයකට සත්ත්ව රූපත් යොදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා ඒකෙදි මාතෘකාවට අනුව ඔයාලා සත්ත්ව රූප වෙන් කරලා පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දැන් ගැමි පරිසරයක චිත්‍රයක් වගේ අඳින්න આવත් ඔයාලට බල්ලෙක්, පූසෙක්, හරකෙක් වගේ රූප මේ මාතෘකාවලට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පරිසර අසිරිය වගේ මාතෘකාවක් ආවොත් ඔයාලට අලි, මූවෝ, කොටි ඒ වගේ සත්තුත් අඳින්න පුළුවන්. ඉතින් මම ඔයාලට අද සත්ත්ව රූප 10ක් විතර කියලා දෙනවා ලේසිම විදිහට අඳින්න. ඉතින් ඔයාලට රවුමක් එහෙම නැත්නම් වෘත්තයක් ඇඳ ගන්න පුළුවන් නම් ඔයාලට මේ සත්ත්ව රූප ඕන එකක් ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රවුම අඳින විදිහ මම ඔයාලට පුරුදු වෙන්න කොහොමද කියන එක වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔන්නම් බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රවුමයි ඕවල් හැඩේ පාවිච්චි කරලා කොහොමද සත්ත්ව රූප ගොඩනගා ගන්න කියලා. ඔන්න මම දැන් මේක අඳින්න කියලා දෙන්නයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මම අඳින හැඩ තල ටික මුලින්ම ඇඳගන්න. ඉතින් මේ වගේ පුංචි ඕවල් හැඩ තුනක් තමයි ඇඳගත්තේ. ඔයාලා හොඳට බලන්න කොහොමද මේ හැඩ ටික තියෙන්නේ කියලා. ඉතින් මේ හැඩ ටික තියෙන විදිහට ඇඳගන්න. ඉතින් මම ඔයාලට පේන්න ඕන නිසා මේ විදිහට ප්ලැටිනම් එකකින් හොඳට අඳිනවා. ඉතින් ඔයාලට පුළුවන් පැන්සලෙන් අඳින්න. ඉතින් මේ විදිහට අර අපි ඇඳපු පුංචි රවුම දිගේ මුවාගේ මූණ අඳින්න තමයි හදන්නේ. මේ වගේ පුංචි කටක් ඇඳලා පොඩි නාහයකුත් අඳින්න. ඊට පස්සේ බෙල්ල අඳිනකොට අර හරස් අතර ඇඳපු ඕවල් හැඩේ දිගේ තමයි අඳින්න ඕනේ. ඉතින් මේ කකුල් ටික අඳිනකොට පොඩ්ඩක් බලන්න කොයි විදිහටද අඳින්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පුංචි හැඩයකට තමයි කකුල තියෙන්නේ. ඉතින් ඔයාලට මේ හැඩ වෙනස් කරලා කකුල් පිහිටන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දුවගෙන යන සතෙක් අඳිනකොට මීට වැඩිය කකුල් වෙනස් කරලා අඳින්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සාමාන්‍යයෙන් ඉන හැඩේ මතක තියාගත්තොත් ඔයාලට මේ ඕන විදිහකට අඳින්න පුළුවන්. ඒ නිසා තමයි ඔයාලට මම මේ විදිහට සරලව කියලා දෙන්නේ කොහොමද අඳින්නේ කියලා. ඉතින් ඔන්න මුවාගේ ඕනේ කරන කොටස් ටික ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට ඕනනම් මේ විදිහට අන්ද අටුවක් යොදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට පුංචි පුල්ලිට හිගුත් අඳිමු. එතකොට මුවා කියලා ලස්සනට හොයා ගන්න පුළුවන් විදිහට අපිට පේන්න ගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට පුළුවන් ලේසියෙන්ම මුවෙක් ඇඳ ගන්න. ඉතින් මම ඔයාලට තව ඉරියව්වක් අඳින විදිහ කියලා දෙන්නම්. ඒකත් බලාගෙන ඉඳලා ඔයාලට පුළුවන් විදිහට උත්සාහ කරලා බලන්න කොහොමද අඳින්නේ කියලා. ඉතින් අපි ඊළඟට අඳින එක පොඩ්ඩක් බෙල්ල පහලට කරගෙන ඉන්න එකක් බලමුකෝ. ඒ කියන්නේ ජලාශයකින් වතුර බොනවා වගේ කියලා හිතන්නකෝ. ඒ විදිහට මුවෙක් අඳින්නේ කොහොමද කියලා බලමු. එතකොටත් අපිට අර විදිහටම තමයි කොටස් ඇඳගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කකුල් අඳින කොටස ඔයාලට ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි පහලට අඳින ඔළුව මේ විදිහට ඇඳගන්න. ඉතින් ඔයාලට මේ වගේ පුංචි බෝලකින් තමයි ඒක ලකුණු කරගන්න ඕනේ. ඉතින් බෙල්ල මේ විදිහට ඔයාලට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ කොච්චර ලේසිද මේක, ඒ කියන්නේ මුවාගේ ශරීරය ඇඳගන්න කොටස් වෙන් කරගන්න. ඉතින් ඔන්න අපි මූලිකව කරගන්න ඕන ටික ඇඳගත්තා. ඉතින් අපිට ඊළඟට තියෙන්නේ මේ මුවාගේ ඔළුව ඇඳගන්න. ඉතින් අපි බලාගෙන ඉමු කොහොමද මේ මුවාගේ ඔළුව අඳින්නේ කියලා. ඉතින් මේ වගේ පුංචි කටක් ඇඳලා ඔයාලට මේ ඔළුවත් වෙනස් කරලා අඳින්න පුළුවන්. ඒ කියන්නේ හැම මුවාගෙම එක විදිහටම ඔළුව පිහිටන්නේ නැහැනේ. ඉතින් එයාලගේ හැඩරුව වෙනස් වෙන්න පුළුවන්, කකුල් පිහිටන විදිහ වෙනස් වෙන්න පුළුවන්, ශරීරයේ කොටස් පිහිටන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට වැඩිය හිතන්නේ නැතුව මේ විදිහට ඇඳගෙන යන්න පුළුවන්. කකුල් අඳිනකොට ඔයාලට පුළුවන් හැම වෙලාවෙම මේ ඕවල් හැඩේ කෙරවලෙන්
අන්තිම කකුල් අඳින්න. ඒ වගේම තමයි ඕවල් හැඩේ පටන් ගන්න තැනින් ඔයාලට පුළුවන් ඉස්සරහ තියෙන කකුල් අඳින්න. ඒකෙනොත් ඔයාලට පුළුවන් දැන් කකුල් හතරක් තියෙනවනේ අපිට ඉදිරියෙන් පේන කකුල් දෙක මුලින්ම ඇඳලා ඊට පස්සේ පිටුපසින් පේන කකුල් දෙක අඳින්න. ඉතින් බඩ හරිය අඳිනකොට මේ විදිහට පුංචි හැඩයක් යොදන්නත් ඕනේ. එතකොට තමයි ලස්සනට එන්නේ. අපි මේ මුවාටත් මේ විදිහට පොලි ටිකක් අඳිමු. එතකොට ටිකක් ලස්සනට පේනවා. ඔන්න දැන් අපි මුව රූප දෙකක් මැඳලා තියෙනවා. ඉතින් ඔයාලට අඳින්න පුළුවන් වුණාද කියලා මම දන්නේ නැහැ. ඔයාලට පුළුවන් උත්සාහ කරලා බලන්න. ඉතින් මම මේ ගොඩාක්ම සරල විදිහට තමයි කියලා දෙන්නේ. ඉතින් මේ හැඩතලම යොදාගෙන ඔයාලට පුළුවන් මීට වැඩිය ලස්සන රූප නිර්මාණය කරන්න. ඉතින් අපි තවත් දවසක කොහොමද මේ නිර්මාණ කරන්න කියලා බලමු. ඉතින් මම ඔන්න ඔයාලට ඊළඟට අඳින්න කියලා දෙන්න හදන්නේ මෙන්න මේ වගේ හැඩ ටිකක් අරගෙන ලේසියෙන්ම අඳින්න පුළුවන් සත්ත්ව රූපයක්. ඉතින් බලන්නකෝ පුංචි බෝලයක් ඇඳලා ලොකු බෝලයක් ඇඳලා ඊට පස්සේ තව ටිකක් ලොකු බෝලයක් ඇඳලා. ඉතින් මේ බෝල තුන ඇඳපු විදිහ ඔයාලා බලාගෙන ඉඳියනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට හැඩ තල ටික මතු කරගන්න. ඉතින් මේ ඇඟ අඳිනකොට මේ විදිහට ඔයාලට යා කරගන්න පුළුවන් අර අපි දෙවණියටයි තුන්වෙනියටයි ඇඳ රවුන්ඩ් දෙක. ඉතින් මේ විදිහට වලිගිකුත් ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට කන්දේකුත් යොදා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙයාට පුංචි ඇහැකුත් මේ විදිහට ඇඳලා කකුල් ටික ඇඳගමු. කකුල් අඳිනකොට මෙන්න මේ වගේ අපි අර අන්තිමටම ඇඳපු බෝලෙන් තමයි පටන් ගන්න ඕනේ. එතකොට ගොඩක් ලේසි. මේ විදිහට ඔයාලට පොඩ්ඩක් දිග කකුල් අඳින්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඉස්සරහ තියෙන කකුල මෙන්න මේ විදිහට ඇඳගන්න. ඉතින් මේ හාවගේ හැඩෙත් ඔයාලට විවිධ විදිහට ඇඳගන්න පුළුවන්. ඒ අඳිනකොට මේ හැඩතල ටිකම තමයි වෙනස් කරලා ඇඳගන්න ඕනේ. ඉතින් අපි තව ටිකක් වෙනස් විදිහ හැඩයක් බලමු. ඒ කියන්නේ අපි රවුන් දෙකකින් විතරක් අඳිමුකෝ. මෙන්න මේ වගේ රවුන් දෙකක් ඇඳගමු. ලොකු රවුමයි පුංචි රවුමයි. ඉතින් ඔයාලට මේ සත්ත්ව රූප ඉන්න පැත්ත වෙනස් කරන්න ඔයාලට මේ බෝල ටික වෙනස් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ විදිහට පුංචි කටකුත් ඇඳලා කලින් විදිහටම අර රවුමට යා කරගන්න තියෙන්නේ. මේ විදිහට කකුල් ටිකක් ඇඳගත්තර පස්සේ අපිට ඊහාවත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පළවෙනි ක්‍රමයට වගේම මේ දෙවෙනි ක්‍රමයටත් ලේසියෙන්ම හාව ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ආස හිතෙන විදිහට මුලින් ඇඳලා බලන්න කොයි විදිහට ඇඳද්ද ඔයාලට ගොඩක් ලේසි කියලා. ඉතින් ඔන්න හාව දෙන්නෙක් අපි ඇඳගත්තා. ඊට පස්සේ මේ හාවගේ හැඩේම තියෙන තව පුංචි සතෙක් ඉන්නවා. අපි බලමුකෝ එයා වඳින්නේ කොහොමද කියලා. ඉතින් අපි අර පළවෙනි හාව අඳිනකොට රවුන් තුනක් යොදාගත්තනේ. ඉතින් මේ පුංචි සතාව අඳින්නත් අපිට රවුන් තුනක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ඉන්න ඉරියව්ව විදිහට ඔයාලට මේ රවුන් ටික වෙනස් කරගන්න පුළුවන්. අපි එක විදිහකට ඇඳලා බලමුකෝ. ඉතින් මෙන්න මේ වගේ බෝල තුනක් පිළිවෙලට ඇඳගන්න තියෙනවා. ලොකු බෝලෙයි පොඩි බෝලෙයි ඊට පස්සේ ඊටත් වැඩිය පුංචි බෝලයක්. හරි. ඉතින් මේ රවුන් තුන ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් මුලින්ම මෙන්න මේ විදිහට එයාගේ මූණ පොඩ්ඩක් ඇඳගන්න. මේ විදිහට පුංචි නහයක් ඒ වගේම චූටි කටක් ඇඳලාට පස්සේ අපිට පුළුවන් මෙයාට පුංචි කණක් ඇඳගන්න. මෙන්න මේ විදිහට පුංචි කණක්. ඊට පස්සේ S2කින් දැන් එක හැයිනේ පේන්නේ පැත්තට හැරිලා ඉන්න රූපයක් නිසා. ඉතින් ඒ නිසා එක හැක් ඇඳගන්නවා. ඊට පස්සේ මේ විදිහට ඇඟේ හැඩය ඇඳලා පොඩ්ඩක් දිග වලිගයක් ඇඳගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අන්තිමට ඇඳපු රවුමෙන් කකුල් අඳින්න මේ විදිහට හා වගේ කකුල් එන විදිහටම පොඩ්ඩක් වෙනස් කරලා අඳින්න තමයි තියෙන්නේ ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මොනවා හරි පළතුරු ගෙඩියක් අල්ලන් ඉන්න විදිහට අඳිනවා නම් මෙන්න මෙයව මේ විදිහට අඳින්න ඉතින් ඔයාලා දන්නවා දැන් කවුද මං මෙය අඳින්නේ කියලා ඉතින් මම ලේනෙක් තමයි අඳින්නේ ඉතින් ඔයාලා දැකලා තියෙනවා මෙයාලා ගස්වල ඉඳලා පළතුරු ගෙඩිය අතින් අල්ලගෙන එහෙම නැත්නම් ඔයාලා කෑම දාලා තියෙනවා සත්තුන්ට ලෑලිවල ඒ වගේ ඉඳගෙන බද්දුලි හැම අරගෙන කනවා ඉතින් මේ විදිහට ඔයාලට ලේසියෙන්ම රවුන් තුනක් ඇඳවොත් ලේනෙක් ඇඳ ගන්න පුළුවන් ඉතින් මේ ලේන් ඔන්න අල්ලන්න ඉන පූස්රාල කෙනෙකුත් අඳිමු බලමු පූසෙක් කොහමද අඳින්නේ කියලා ඉතින් ඔයාලට මේකට ගන්න පුළුවන් රවුන් තුනක් ඉතින් මෙන්න මේ විදිහට රවුමයි ඊට පස්සේ ටිකක් ඔයාලට ඕනනම් මෙතෙන්ට රවුම වෙනස් කරගන්න පුළුවන් ලොකු රවුමක් හරි පොඩි රවුමක් හරි ගන්න පුළුවන් මොකද පූසගේ අර ඇඟ එක එක ඉරියව් වලින් තියෙන්නේ ඉතින් ඒ නිසා ඔයාලට මේ රවුන් තුන ටිකක් සමාන විදිහට ගන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ විදිහට හරි අඳින්න පුළුවන් ඉතින් ඇඳලා පස්සේ ඔයාලා බලන්න මොන විදිහටද වෙනස් කරගන්න ඕනේ කියලා ඉතින් අපි අර කලින් සත්තු ටික ඇඳ විදිහට වැඩිය ටිකක් වෙනස් මෙයාලගේ මූණ අඳිනකොට. ඉතින් මෙන්න මේ වගේ පුංචි ත්‍රිකෝණයක් ඇඳලා පාට කළා. මේ වගේ S2 අඳින කොටස් දෙක ඔයාලට ඇඳ ගන්න පුළුවන් ඊට පස්සේ. පහලින් මේ වගේ පොඩ්ඩක් රවුම් කරලා අඳින්න. ඊට පස්සේ මූණ ඉතුරු කොටස් ටික ඇඳගෙන ඇඟ ඇඳගමු. ඉතින් මම මේ පූසව අඳින්නේ ටිකක් මූණ ඉස්සරහට හරවගෙන ඉන්න විදිහටනේ අනිත් සත්තු අපි ඇඳේ හරියටම පැත්ත හැරිලා ඉන්න විදිහට. ඒ නිසා තමයි ටිකක් වෙනස් වෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට ඇඟ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මැද බෝලේ ටිකක් ලොකුවට ඇඳලා තියෙන්නේ. පූසා ටිකක් බුම්බගෙන ඉන්නා වගේ තමයි මම අඳින්නේ. ඒ නිසා තමයි මේ විදිහට. නැත්තම් ඔයාලට පුංචි රවුමක් අඳින්නත් පුළුවන්. ඉතින් මේ වගේ අන්තිම රවුමෙන් එක කකුලක් ඇඳලා ඊට පස්සේ මැද තියෙන රවුමෙන් මේ විදිහට ඉස්සරහ කකුලක් ඇඳගමු ඊට පස්සේ අපිට පුළුවන් අනිත් කකුල් අඳින්න කකුල් අඳින්න කලින් ඔයාලට වලිගේ ඇඳලා ඊට පස්සේ ඇඟේ ඉතුරු කොටසුත් ඇඳලා ඊට පස්සේ අඳින්න පුළුවන් ඉතින් මේ විදිහට අපි පිටිපස්සට එන අනිත් කකුලත් අඳිමු ඇවිදගෙන යන විදිහට අඳිමුකෝ මේ පූසාව ඉතින් මේ විදිහට ඇඳලා ඇඟේ මෙන්න මෙතන කොටසත් ඇඳලා ඊට පස්සේ අනිත් කකුලත් අඳිමු ඔන්න දැන් අපි පූසව ඇඳගෙන ඉවරයි. ඉතින් මෙයාගේ තව එක එක හැඩතල එනවනේ. ඒ කියන්නේ යාලගේ ඇඟට ආවේනික වෙනම පොඩි පොඩි රටා තියෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති සුදු පූසන්ගේ කළු පාට පුල්ලි තියෙනවා. ඒ වගේ එක එක හැඩ තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේ පූසගේ හැඩ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම පාට කරාම තමයි අපිට ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ බෝල පූසොත් ඉන්නවා තව දිග හැඩේ ඉන්න පූසොත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් දිග හැඩේ පූසෙක් අඳිනවා නම් ඔළුව අඳින රවුමයි ඇඟේ පළවෙනි රවුමයි එක ළඟින් ඇඳලා අනිත් රවුම ටිකක් දුරින් ඇඳලා ඇඳගන්න. ඉතින් අපි තව පූසිරියාවක් බලමුකෝ. ඉතින් පූසෝ ඉඳගෙන ඉන්නවනේ. ඉඳගෙන ඉන්න පූසෙක් අඳින්න මෙන්න මේ වගේ ඔයාලට රවුම් දෙක ඇඳගන්න පුළුවන්. කියන්නේ ඔළුවට පුංචි බෝලෙකුයි පහලින් තව ඕවල් හැඩයක් එන පුංචි රවුමකුයි ඇඳගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුම මැදින් ත්‍රිකෝණය ඇඳලා අර ඇස් අඳින කොටස් දෙක මේ වගේ උඩට ඇඳලා ඇස් දෙක ඇඳ ගන්නවා. ඊට පස්සේ පහලින් අපි අර කලින් ඇඳපු විදිහටමයි මෙන්න මේ වගේ රවුම් කරලා අඳිනවා. ඊට පස්සේ කට පොඩ්ඩක් අඳිනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඕනෙම පූසිරියව්වක් ඇඳ ගන්න පුළුවන්. අපි ඊළඟට මෙයාට ඕනේ කරන කකුල් ටික අඳිමු. ඉතින් මේ කකුල් අඳින කොටත් ඔයාලට මෙන්න මේ වගේ සමානව මැද්දෙන් ඉරක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ ඉර ඇඳගත්තට පස්සේ ඒ ඉර දෙපැත්තට කකුල් දෙක ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට තියාගෙන ඉන්න කකුල් දෙක. ඉතින් ඔයාලට මේ කකුල් ටිකක් දුරින් අඳින්නත් පුළුවන්. ඒව වෙනස් කරලා අඳින්න මුලින්ම මේ ඉරියව්ව ඇඳලා බලන්න අඳින්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපි අනිත් කකුල් දෙක අඳිනවා මෙන්න මේ විදිහට
පුංචි ඉරිකෑලි දෙකක් ඇඳලා ඊට පස්සේ කකුල් දානවා. ඉතින් ඔයාලට මේ විදිහට ඇඳගත්තොත් ඊට පස්සේ ඕන විදිහකට වෙනස් කරලා හැඩතල වෙන ඉරියව්වකින් අඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට ඒ පූස්යාලු වගේ හැඩතල මේ විදිහට අඳ ගන්න පුළුවන්. ඒව ඉතින් ඔයාලට කැමති විදිහකට වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් පූස දෙන්නෙකුත් ඇඳා. ඊට පස්සේ මම ඔයාලට තවත් ලේසි රූප දෙකක් අඳින්න කියලා දෙන්නම්. මේ කොලේ තව චුට්ටක් ඉඩ තියෙන නිසා මෙන්න මෙතනින් මම ඇඳලා පෙන්නන්නම්. මම මෙතන තියෙන අපි අර කලින් ඇඳපු කොටස් දෙක මකලා ඉවත් කරගන්නම්කෝ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මොකෙද්ද අඳින්න යන්නේ කියලා. මේ වගේ පොඩි ඔළුවට පොන්චි රවුමක් ඇඳගන්න. ඊට පස්සේ ඇඟ අඳින්න මෙන්න මේ වගේ පොඩ්ඩක් හැඩ වෙච්ච ඕවල් හැඩයක් ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඇති කොච්චර දුරකින්ද මම ඒක ඇඳගෙන තියෙන්නේ කියලා. මෙන්න මෙතන උඩ බෝලේ ඉඳලා පහලට අපි ඇඟට මෙන්න මේ විදිහට බෙල්ල සම්බන්ධ කරනවා. මෙන්න මේ ලොකු ඕවල් හැඩයට තමයි උඩ රවුමේ ඉඳලා සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ අපි මෙයාට මෙන්න මේ විදිහට තමයි හොට අඳින්නේ. ඔන්න මේ විදිහට හොට ඇඳලා ඊට පස්සේ ඇහැකුත් අපි අඳිනවා. ඇඳලා ඊට පස්සේ මෙන්න මේ විදිහට පහලට අපි බෙල්ල සම්බන්ධ කරනවා. ඉතින් ඔයාලා දැකලා තියෙනවා තාරාවෝ පාත්තයෝ ඒ වගේම සත්තු වත්තකට ගියොත් පැස්බරා මොනරා වගේ ගොඩක් සත්තු ඒ කියන්නේ කුරුළු යාළුවෝ මේ විදිහට අපිට ඇඳ ගන්න පුළුවන්. අපි අර ඇඳගත්ත හැඩ දෙක ඔයාලට මතක නම් ඕනම සත්ත්වයෙක් කියන ඕනම කුරුළු වර්ගයක් මේ විදිහට ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ කුරුල්ලෝ පියාඹගෙන යන විදිහත් ඒ විදිහටම අඳින්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වගේ ඔයාලට ඇඳ ගන්න ගොඩක් ලේසි වෙන්න ඇති කියලා. ඉතින් තවත් සත්ත්ව හැඩතල කිහිපයක් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි තවත් ඉඩ තියෙන නිසා මේ උඩ හරියෙන් තව සතෙක් ඇඳගමු. ඉතින් මේ හැඩම තමයි මම යොදාගන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කලින් අපි බෙල්ල අඳින්න උඩට කරපු රවුම දැන් පහලට අරන් තියෙනවා. ඒ කියන්නේ මේ රවුම් දෙක එක ළඟ තමයි තියෙන්නේ. ඉතින් අපි බලමුකෝ ඒකිනුත් තාරාවෙක් ඇඳලා මෙන්න මේ විදිහට ඔළුවට ඉරක් ඇඳලා මෙන්න මේ වගේ ඊට පස්සේ හොට ඇඳලා ඊට පස්සේ අපි ඉතුරු ටික අඳිනවා. හොටේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක ඇඳලා ඉවරනාට පස්සේ ඇස් දෙක ඇහැ තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තාරා වගේ ඇඟේ හැඩේ ඇඳ ගන්න. මෙන්න මේ විදිහට ඔළුව සම්බන්ධ කරනවා අර ලොකු රවුමට. ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මෙහෙට පියාපත ඇඳලා මේ කොටස් දෙක එකතු කරනවා. ඉතින් මේ විදිහට ඊට පස්සේ පුංචි පෙන්දයක් ඇඳලා ඊට පස්සේ ඇඟේ කොටස් සම්පූර්ණ කරගන්නවා. අපිට මෙයාට පුංචි කකුල් දෙකකුත් එකතු කරන්න ඕන නිසා මෙන්න මේ අපි ඇඳපු ඕවල් හැඩේ මැද හරියෙන් එක කකුලක් ඒ කියන්නේ ඉස්සරහට පේන කකුල මුලින්ම ඇඳගන්නවා. ඉතින් මේ කකුල ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් අනිත් කකුලත් තියෙන විදිහට මෙන්න මේ වගේ පේන ටික ඇඳගන්න. ඔන්න එතකොට අපිට අඳින්න ඕනේ සතාව ලස්සනට ඇඳගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා ඔයාලට මේ සත්ත්ව හැඩතල ටික පැහැදිලි වෙන්න ඇති කියලා කොයි විදිහටද අඳින්න ඕනේ කියලා. ඉතින් අපි තවත් මේ වගේ සත්ත්ව හැඩතල කිහිපයක් ඇඳලා බලමු. ඉතින් මම දැන් ඔයාලට අඳින්න කියලා දෙන්න හදන්නේ ඇතෙක් අඳින විදිය. ඉතින් ඇතයි අලියයි දෙන්නම එකම හැඩේ නිසා අලියා අඳිනකොට ඔයාලට දල දෙක නැතුව අඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඇතෙක් තමයි අඳින්නේ. එතකොට ඔයාලට අලියෙක් අඳිනවා නම් ඒ දල දෙක නැතුව ඔයාලගේ අලියා අඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා බලමු අපි කොහොමද මේක අඳින්නේ කියලා. ඉතින් මේ විදිහට ලොකු රවුමකුයි පුංචි රවුමකුයි අඳින්න ඕනේ. ඉතින් මේ රවුම් දෙක ඇඳගත්තාම ඔයාලට පේනවා ඇති පුංචි රවුම ටිකක් උඩ හරියෙන් තමයි ලොකු රවුමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට කණ ඇඳ ගන්න පුළුවන්. කණ ඇඳලා ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ කට ඇඳලා ඊට පස්සේ දලේ අඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඳහම ගොඩක් ලේසි වෙයි. ඒ නිසා ඔයාලා උත්සාහ කරලා බලන්න මේ වගේ අඳින්න.
දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඇඟ ඇඳ ගන්න. ඉතින් මේක ලොකු රවුම දිගේම මේ විදිහට ඇඳලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට කකුල් යොදා ගන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම ලොකු රවුමේ දෙපැත්තෙන් තමයි අපි කකුල් අඳින්න පටන් ගන්න. ඉතින් මේ විදිහට ඔයාලට පිටිපස්සේ කකුල් අඳින්න පුළුවන්. ඊට පස්සේ ඉස්සරහ කකුල ඒ ලොකු රවුමේ ඉස්සරහින්ම ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනෙක් කකුල් දෙක පේන විදිහට ඇඳ ගන්න. ඉතින් මේ වගේ ඔයාලට චලන දක්වන විදිහට කකුල් වෙනස් කරලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් පළවෙනි පාරම ගොඩක් හොඳට අඳින්න බැරි වෙයි. ඒ නිසා ඔයාලා මම මේ අඳින විදිහට ගොඩක් ලස්සන කර කර අඳින්නේ නැතුව සාමාන්‍යයෙන් තියෙන සරල හැඩතල ටික අඳුන ගන්න. ඉතින් ඒ සරල හැඩතල ටික අඳුනගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලස්සනට මේ රූප නැවත අඳිනකොට ගොඩනගා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට අලියාගේ ඇඟ ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ නියපොතු වගේ කොටස් තියන නියපොතු තුනක් වගේ තියෙන්නේ. ඒවා මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒවා අඳින්න අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට හොඳට අඳින්න පුළුවන් වුණාට පස්සේ ලස්සනට ඒවා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඬ වැල ඇඳ ගන්න පුළුවන්. ඔන්න දැන් අපි ඇතාව ඇඳලා ඉවරයි. ඉතින් ඔයාලට මේ ඇතාගේ ඔළුව තව වෙනස් කරලා හදා ගන්න පුළුවන්. ඒකට මේ රවුම් ඇඳලා තියෙන විදිහ අනුව ඔයාලට තව ටිකක් වෙනස් කරලා ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කියලා දුන්නේ මේ රවුම දිගේම අඳින්නනේ. ඒ නිසා මේ විදිහට ඇඳတာට ඔයාලට පුළුවන් පස්සේ ඒ හැඩතල වෙනස් වෙන්න ඕන තැන් අඳුන ගන්න. ඉතින් අපි තවත් ලේසි විදිහකට අඳිමුකෝ. ඇත් පැටියෙක් අඳිමු. මෙන්න මේ විදිහට රවුම් දෙක කැපිලා යන විදිහට අඳ ගන්න. ඉතින් මේ අලියා අඳිනකොට දැන් අපි හිතමුකෝ ඉස්සරහට හැරලා ඉන්නවා කියලා. ඒ අඳිනකොට මේ රවුම් ටික තමයි වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට එතකොට සම්පූර්ණයෙන්ම ඉස්සරහ හැරලා ඉන්නවා නම් රවුම් දෙක එක උඩ ඇඳ ගන්න පුළුවන්. නැත්තම් පැත්තකට ටිකක් ඉස්සරහ පැත්තටත් හැරිලා වගේ පේන විදිහට පැත්තටත් හැරිලා ඉන්නවා වගේ පේන විදිහට අඳිනවා නම් මේ වගේ රවුම් දෙක කැපිලා යන විදිහට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දි අලියා ඇතාගේ කන් දෙකම පේන විදිහට ඇඳ ගන්නවා. අපි කලින් අඳපු එක්කෙනා එක පැත්තකටම හැරිලා ඉන්නවනේ. මෙයා ටිකක් ඉස්සරහ පැත්තට හැරිලා ඉන්න විදිහට තමයි අඳින්නේ. ඉතින් අර කලින් අඳපු විදිහටම ඔයාලට මේ රවුම දෙපැත්තෙන් කකුල් දෙකක් ඇඳලා ඊට පස්සේ ඉතුරු කකුල් දෙකක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ඇත් පැටියවත් ඇඳලා ඉවර කරගත්තා. අපි තවත් රූපයක් අඳින විදිය බලමු. ඉතින් මම කිව්වනේ අර අලියාගේ ඔළුව එහෙම වෙනස් කරලා හදා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් රවුම උඩින් ඒ කොටස් ඇඳ ගන්න. ඉතින් මේ විදිහටත් අඳින්න උත්සාහ කරලා බලන්න. හරි. තව එකක් බලමු අපි අඳින්න. හරි. ඊට පස්සේ අපි බලමු හරකෙක් අඳින්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ හරක අඳින විදිහටම එළදෙනක් ඇඳ ගන්නත් පුළුවන්. ඉතින් මේකට රවුම් තුනක් අවශ්‍ය වෙනවා. මේ විදිහට ඔයාලට එක ළඟ රවුම් දෙකක් ඇඳලා ටිකක් ඈතින් ඔළුව අඳින්න තව රවුමක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් අපි අර අඳින රවුම් දෙක එක සමාන විදිහට ඇඳලා ඔළුවට ටිකක් පුංචි රවුමක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔයාලා අඳ ගන්න ඕනේ. ඉතින් ඔළුව උස්සගෙන ඉන්න විදිහට අඳිනවා නම් මේ රවුම වෙනස් කරලා ඔයාලට හදා ගන්න තියෙන්නේ. ඉතින් බලන්නකෝ කොන්ද අඳිනකොට මෙන්න මේ වගේ පුංචි හැඩයක් අර රවුම් දෙක අතරින් පුංචි හැඩයක් අරගෙන තමයි අඳින්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට හරකගේ හොම්බ එන ටික අඳ ගන්න පුළුවන්. ඉතින් මේක අඳිනකොටත් ඔයාලට පුළුවන් ඔළුවේ ප්‍රමාණය එක එක විදිහට අරගන්න. ඊට පස්සේ මේ වගේ කට ඇඳලා ඊට පස්සේ කන් දෙක අඳිනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පුංචි අන්දෙහෙකුත් අඳින්න. ඉතින් ඔයාලා මීහරකෙක් වගේ අඳිනවා නම් ටිකක් ලොකුවට රවුමට අන්දෙක අඳින්න පුළුවන්. ඉතින් හරක් අඳිනකොට මේ වගේ චූටි අන්දෙකක් අඳ ගන්න පුළුවන්. ඉතින් අපි යාට ඇහැකුත් අඳිමුකෝ. මෙන්න මේ විදිහට ඇඳගත්තට පස්සේ අපිට පුළුවන් මෙයාගේ ඉතිරි කොටස් ටික, ඒ කියන්නේ කකුල් අඳ ගන්න. ඉතින් මේ කකුල් අඳත් ඔයාලා දන්නවා අපි රවුම් දැන් දෙකක් ඇඳලා තියෙනවනේ. ඒකෙන් මෙන්න මේ විදිහට
අන්තිමට මැදපු රවුම ඒ කියන්නේ පිටි පිටිපස්සෙම තියෙන කකුල් අඳින්න ඒ රවුම පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ වලිගය අඳින කොටස තියලා මෙන්න මෙහෙම ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් කකුල ඇඳ ගන්න. ඉතින් එතකොටත් ඔයාලට මතක ඇති අපි මුවෙක් අඳිනකොට ඇඳපු විදිහ කකුලේ හැඩේ. ඉතින් මේ හැඩේ පොඩ්ඩක් මෙතෙන්දී අර ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට අනිත් කකුල මේ විදිහට ඉස්සරහින් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ කකුල අඳිනකොට මෙන්න මේ හරිය පුංචි ගැටයක් වගේ කියන්නේ පොඩ්ඩක් ඉස්සරහට ඉස්සලා වගේ පොඩි පෙනුමක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට ඒ කකුල් දෙකත් මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මෙන්න මේ හැඩය තමයි පහළ කොටස ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට එහා පැත්තෙන් පේන කකුල මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දැන් මේ රූපේ ඔයාලා දන්නවා හරක්දි තියෙනවා පුංචි පුංචි ලප ලප වගේ, කියන්නේ එක එක පාට තියෙනවානේ වෙන් වෙලා කොටස්. ඒවත් ඔන්නම් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඉතින් පාට කරාම තමයි ඒව ලස්සනට පේන්නේ. ඉතින් මේ වගේම හරක ඇඳලාට පස්සේ ඔයාලට පුළුවන් එළදෙනක් අඳිනවා නම් මේ වගේ තනපුඩු ටික ඇඳලා ඒ විදිහට එළදෙනක් කරන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි හැඩ තමයි වෙනස් වෙන්නේ. ඒවා බලලා ඔයාලට පුළුවන් ඔයාලගේ සත්ත්ව රූප ගොඩනගා ගන්න. ඉතින් අපි බලමු දැන් ඉදිරියට හැරිලා ඉන්න ගව රූපයක් ওই විදිහට දඳින්නේ කියලා. එතකොට මේ රවුන්ඩ් එක වෙනස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඇත අඳින කොටත් ඔයාලට කිව්වනේ. ඉතින් මෙන්න මේ වගේ රවුන්ඩ් එක එක උඩ එන විදිහට ඇඳ ගන්න පුළුවන්. මෙතෙන්දි මම සම්පූර්ණයෙන්ම හරිමැදින් ඇඳෙන්නේ නැහැ. පොඩි රවුම ටිකක් උඩින් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් කට ඇඳ ගන්න. එහෙම නැත්නම් හොම්බ කියලා අපි කියන්නේ. ඒ කොටස මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අර කලින් හරක අඳිනකොට ඇඳපු විදිහටම කන් ඇඳලා ඊට පස්සේ අන් දෙක ඇඳලා ඇඟයි කකුල් හතරයි ඇඳ ගන්න අපිට පුළුවන්. ඉතින් මේ විදිහට ඉස්සරහට අඳිනකොට ඔළුව පාත් කරගෙන ඉන්නවා අඳිනවා නම් තව චුට්ටක් ඔළුවේ අඳින රවුම මැද හරියෙන් ඇඳලා අඳින්න. එතකොට ඔයාලට ලස්සනට ඒ රූපේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැරිලා ඉන්නකොට ගොඩක් වෙලාවට කකුල් හතරම පේන්නේ නැහනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ කකුල් පේන ප්‍රමාණය විතරක් ඇඳ ගන්න. ඉතින් අපි දැන් තවත් සත්ත්ව රූපයක් අඳින විදිහ බලමු. ඉතින් ඔයාලා දන්නවා ගෙදර නිතරම සුරතලයට ඇති කරන සතෙක් තමයි බල්ලා කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට ප්‍රකාශන චිත්‍රවලත් මේ බල්ලාගේ රූපය යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද ලේසියෙන්ම ඇඳගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට රවුම් තුනක් ඇඳ ගන්නවා. මම මුලින්ම ඇඳපු රවුමට වැඩිය ටිකක් ලොකුවට තමයි ඊළඟ රවුම ඇඳේ. ඊට පස්සේ ඇඳෙන රවුම එකට වැඩිය පුංචියට අඳින්න. ඉතින් මෙන්න මේ හැඩයට තමයි ඔයාලා රවුම් තුන ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දුර ප්‍රමාණයක් අරගෙන තමයි ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඒ රවුම් තුන යා කරන්න. මේ රවුම් තුන මේ විදිහට යා කරලා වලිගයක් අඳින්න පුළුවන් මේ අන්තිම කෙළවරෙන්. ඉතින් මේ වලිගය අඳිනකොට ඔයාලට මේක වෙනස් කරලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් පළවෙනි පාරට අඳිනකොට මේ විදිහට ඇඳලා දෙවෙනි පාර අඳිනකොට ඔයාලට ඔයාලගේ ගෙදර ඉන්න සතාවම බලාගෙන අඳින්න පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට බල්ලගේ හොම්බ ඇඳ ගන්න පුළුවන් ඔයාලට. මේ වගේ කොටස් දෙකක් එන විදිහට අඳින්න. ඊට පස්සේ ඔයාලට කන මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ වලිගේ වගේම තමයි ඔයාලට කනත් වෙනස් කරලා කැමති විදිහකට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම පහළට එල්ලෙන කනක් තමයි මෙතෙන්දී ඇඳේ. ඊට පස්සේ බලන්නකෝ කකුල් එන විදිහ මෙන්න මේ වගේ. අර අපි මුවා අඳිනකොට ඇඳපු විදිහටම පොඩ්ඩක් වෙනස්. එච්චරම දිග නැහැ කකුල්, පොඩ්ඩක් පොඩියට තමයි අඳින්නේ. ඊට පස්සේ මෙතන බඩයට තියෙන හැඩේ බලන්නකෝ. ලොකු රවුම ඉඳන් පොඩි රවුමට පොඩ්ඩක් ඇල ඉරක් තමයි අඳින්නේ. ඊට පස්සේ පිටිපස්සේ කකුල මේ විදිහට ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ කකුල් වල ප්‍රමාණය, ඇඟේ ප්‍රමාණය ඔයාලට මේ රවුන්ඩ් එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන්. ඉතින් කකුල් වල ප්‍රමාණය නම් ඔයාලට හිතලා හදා ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඇඟේ ප්‍රමාණය හදනකොට නම් රවුම් ටික වෙනස් කරාම ලස්සනට හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න මම දැන්
බලුපැටියාවත් ඇඳගෙන ඉවර. ඉතින් මෙයාලගේ එක එක හැඩ තියෙනවා ඔයාලා දැකලා ඇති. මවිල් ගොඩක් තියෙන අය ඉන්නවා. එක එක පාට පාට තියෙන බල්ලෝ ඉන්නවා. ඉතින් මේ වගේ ඔයාලට පේන විදිහට ඒවා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා කැමති විදිහකට ඒවා ඇඳගන්න පුළුවන්. ඉතින් මම නිකන් මේ විදිහට හැඩ ටිකක් අඳින්නම්. ඉතින් කැලේ තවත් සත්තු ගොඩක් ඉන්නවා. ඉතින් අපි කොටියකුත් අඳිමුකෝ බලන්න. ඉතින් මේ කොටියා අඳින විදිහටම ඔයාලට සිංහයා අඳින්නත් පුළුවන්. ඉතින් මේ වගේ හැඩ රවුන් තුනක් ඇඳගත්තොත් ඔයාලට ලේසියෙන්ම ඒ වගේ සත්තුත් ඇඳගන්න පුළුවන්. ඉතින් මේ රවුන් ටික අඳින විදිහටම ඔයාලට කකුල් වලටත් මේ වගේ කොටස් ඇඳගෙන ඊට පස්සේ සත්තු රූපෙ මතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම මේ රවුන් දෙකෙන් අඳින්න පුරුදු වෙන්න ඊට පස්සේ මේ විදිහට කකුල් වලටත් කොටස් ඇඳලා අඳින්න උත්සාහ කරන්න. ඉතින් මම හිතනවා අද ඔයාලට මම කියලා දුන්න සත්තු රූප පාඩමෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට දිගටම මේ වගේ වීඩියෝ බලන්න අවශ්‍ය නම් මගේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් bell icon එකත් click කරලා තියාගත්තොත් මම අලුතෙන් කරන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන්ම share කරන්න. ඉතින් ඒ වගේම වෙනද වගේම ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඉතින් මම ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට පුළුවන් සත්තු රූප අඳින්න පුරුදු වෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.